සුබ දවසක් සිව් දිනාටම අද පාඩමේදී අපි කතා කරන්න යන්නේ අපේ මර්න් ඇප් එකක් හදන එක ගැන අපි පසුගිය පාඩම්වලදී ඇප්ලිකේෂන් හැදුවා ඒක අපි නෝඩ් පැත්තේ විතරයි කරේ නැත්නම් බැක් එන්ඩ් එක විතරයි කරේ මේක ෆ්‍රන්ට් එන්ඩ් එකයි බැක් එන්ඩ් එකයි දෙකම භාවිත කරනවා මර්න් ඇප් එකක් ඒ කියන්නේ මොංගෝ එක්ස්ප්‍රස් රියැක්ට් සහ නෝඩ් කියන එක තමයි භාවිත කරන්න යන්නේ මේ සඳහා ටාස්ක් මැනේජ්මන්ට් ඇප් එකක් තමයි භාවිත කරන්න යන්නේ මේ ටාස්ක් මැනේජර් ඇප් එකේදී අපිට තියෙන ක්ලයන්ට් එකයි API එකයි කියලා දෙපැත්තක් තව ෆ්‍රන්ට් එන්ඩ් එකයි බැක් එන්ඩ් එකයි කියලා මේ ෆ්‍රන්ට් එන්ඩ් එකයි බැක් එන්ඩ් එකයි ගොඩක් ප්‍රොජෙක්ට්ස් වල එකට තමයි කරන්නේ නමුත් මම මේක ප්‍රොජෙක්ට්ස් දෙකකට කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට අපිට එක එක ප්‍රොජෙක්ට් එක ගැන වැඩියෙන් අවධානය යොමු කරන්න පුළුවන් ඒ වගේම ඉතින් ඕගලන්ට අදහසක් ඇති කොහොමද එහෙම දෙකක් තියෙනවා මේ දෙකම අපි කනෙක්ට් කරලා නේද වැඩ කරන්න ඕ අපි ඒ වගේ එකක් කරන්නේ කොහොමදත් කියලා මේකෙදි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ සඳහා අවශ්‍ය මූලික ටික ප්‍රොජෙක්ට්ස් දෙක ක්‍රියේට් කරලා ඒ සඳහා readme files දාලා ඒ වගේම ඒකට තියෙන ලයිසන් තියෙනවා නම් ඒ ඒ ටික ක්‍රියේට් කරලා තියෙන මූලිකම දේවල් ටික මොනවත්ම ඇප් එකේ කිසි දෙයක් හදලා නැහැ ඊට පස්සේ මම ඒක ෆෝක් කරලා ඒ ටිකත් හදාගෙන තියෙනවා මම ඔයගලන්ට පෙන්නන්නම් ප්‍රොජෙක්ට් එක මොකද්ද කියලා දැන් බලන්න අපේ කෝඩ් කොමියුනිටි හබ් එකේ මම ප්‍රොජෙක්ට්ස් දෙකක් ක්‍රියේට් කරලා තිනවා එකක් තමයි ටාස්ක් මැනේජ්මන්ට් ක්ලයන්ට් එකයි ටාස්ක් මැනේජ්මන්ට් API එකයි අපි ඉස්සෙල්ලාම API එකට යන් API එකට ගියාම ඉතින් under constructions කියලා තිනවා මේ අපි තාම මොකක්වත් මේක කරලා නැහැ අපි git ignore file එකයි license එකයි readme එකයි විතරයි තියෙන්නේ ඉතින් මේකෙදි මේ බැක් එන්ඩ් එක තියෙනවා මේකෙදි අපි පාවිච්චි කරන්න යනවා කියලා කියන MongoDB Express ඒ වගේ දේවල් අපේ මේ දල අදහසක් විතර අපි මේකත් අපේ ප්‍රොජෙක්ට් එක ගන්න වෙනස් කරගන්න ඕන ඉතින් මම මූලික වශයෙන් මෙන්න මේ වගේ Node Mongo ඒ වගේ දේවල් ගැන විස්තර සඳහන් කළා ඊට පස්සේ env file එකකින් කොහොමද ඉතින් මෙතනට තමයි වැදගත්ම දේ තමයි end points තමයි තියෙන්නේ අපි user end points register කරන්න login කරන්න password error reset කරන්න අපි බලමු අපිට කොයි කොයි ස්ටෙප් එකේද මේක කරගන්න පුළුවන් වෙන ටාස්ක් තියෙනවා ටාස්ක් වල routes තියෙනවා තියෙන්නේ get task තියෙනවා specific task එකක් ගන්න පුළුවන් ඊට පස්සේ new task එකක් update කරන්න delete කරන්න ඉතින් project ඒ වගේ ඊට පස්සේ testing අපි මේ ගැන කතා කරලම නැහැ අපි ඒ ගැන කතා කරමු deployment කොහොමද කරන්නේ ඒ ගැනත් කතා කරගන්න license එක MIT license එකක් තියෙන්නේ එතකොට ඕන එකට යූස් කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි බේසික්ලි මේක හදලා තින්නේ. අපි මේක රියල් වර්ල්ඩ් ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේකෙදි අපිට එන ප්‍රශ්න අපි ඇත්ත ඇප්ලිකේෂන් එකේ එන ප්‍රශ්න ගැන හිතලා තවත් මේක අපි වැඩ කරන ගම ඉම්ප්‍රූව් කරනවා. දැන් ගොඩක් වෙලාවට අලුතින් software develop කරද්දී අපි කියනවා agile method එකෙන් තමයි කරන්න කියලා. ඒ කියන්නේ අපි ඔක්කොම requirement එකපාර හදාන් කියලා software එක කොම එක පාර ඊට පස්සේ ඩිවලොප් කරන් කිලි රිලීස් කරන්නේ නැහැ අපි මේක හදනවා ඊට පස්සේ අපිට තව මොන හරි මේක එකතු කරනවා තවත් ඒක එකතු කර කර මේක ඉදිරියට ගමන් කරනවා ওই විදිහට තියෙනවා ඉතින් මේකෙදි මම ඉෂුස් දෙකක් හදලා තිනවා එකක් තමයි මේක පල්ලා හින්දා තියෙන්නේ දෙවෙනි එක මේ තුන්වෙනි එක create node express server application එක අර server එක setup කරගන්න ඕනේ ඒක කරලා ඊට පස්සේ MongoDB වලට කනෙක්ට් කරගන්න ඔය දෙක ඉස්සෙල්ලාම අපේ පළවෙනි ටාගට් දෙක විදිහට තියෙනවා. ඒ ක්ලයන්ට් එකට ගියොත් එහෙම මෙතනින්ම ක්ලයන්ට් එකට යන්න පුළුවන්. ක්ලයන්ට් එකෙත් ඔය git neb.do file එකයි license file එකයි readme file එකයි තියෙන්නේ. මේකෙදිත් අපි කියනවා react redux material UI ඒ වගේ දේවල් පාවිච්චි කරන්න යනවා කියලා අපි බලමු. කොහොමද අපි පාවිච්චි කරන්න යන්නේ කියලා. ඊට පස්සේ මේකෙදි විස්තර සඳහන් වෙනවා කොහොමද මේක කරගන්නේ මේක ක්ලෝන් කරගන්නේ කොහොමද ඒ වගේ දේවල් ඊට පස්සේ මේකෙදි අපි ෆීචර්ස් අපි තියෙනවා අපි අරකේ කිව්ව ෆීචර්ස් ම තමයි තියෙන්නේ ඒ කියන්නේ යූසර් ලොග් කරන්න පුළුවන් රෙජිස්ටර් කරගන්න පුළුවන් ඉතින් පාස්වර්ඩ් එක රිසෙට් කරන්න පුළුවන් ටාස්ක් ක්‍රියේට් එඩිට් ඩිලීට් ඒ ටික කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් ඊට පස්සේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ෆීචර් එකක් අපි දාලා තිනවා ඊට පස්සේ ඒවා ෆිල්ටර් කරගන්න පුළුවන් ටාස්ක් ඇන්ඩ් ප්‍රොජෙක්ට් ඊට පස්සේ නොටිෆිකේෂන් එර හැන්ඩ්ලිං ඒ වගේ දේවල් ඉතින් ටෙස්ටිං තියෙනවා ඩිප්ලොයිමන්ට් තියෙනවා ඔය වගේ දේවල් කරගන්න තියෙනවා ඉතින් මේක අපි end to end හදන්න යනවා මේක ටිකක් ලොකු ඇප්ලිකේෂන් එකක් විදිහට අපි හදන්න හැබැයි අපි ගොඩාක් මේක කම්ප්ලිකේටඩ් කරගන්න නැතුව අපි සරලව තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ
සරල දේවල් තමයි ඉස්සෙල්ලා අපි බලන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම මේ හැමදේම කරන්න යන ඉස්සෙල්ලාම මේකේ තුන්වෙනි එක විදිහට තියෙන්නේ setup react app using create react app. ඊට පස්සේ react එකේ routers කොහොමද හදාගන්නේ ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් මම මේක මගේ කම්පියුටරේට මෙන්න මෙහෙම මේක ෆෝක් කරගන්නවා දන්නවනේ. දැන් මම කලින් කියලා දුන්න පාඩමේදී කොහොමද contribute කරන්න කියලා. ඉතින් මේකට ගිහිල්ලා මේක මම ෆෝක් කරගත්තා. ෆෝක් කරගෙන ඊට පස්සේ ඒ ෆෝක් කරගත්තේ මම ක්ලෝන් කරගෙන මම එකක් හදා තිනි. මේක දැන් මේ වගේ දෙකක් නෙදිනි. මම ඉස්සෙල්ලාම කරේ ක්ලෝන් කරලා ෆෝල්ඩර්ස් දෙකකට ඒක ක්ලෝන් කරගත්තා. ක්ලෝන් කරගත්තට පස්සේ අපි බලමු කොහොමද අපිට වැඩ කරගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් Visual Studio Code එකට ගියාට පස්සේ මම මෙන්න මෙහෙම තියෙනවා. දැන් බලන්න මේ ෆෝල්ඩර්ස් දෙකක් නෙමෙයි මේ තියෙන්නේ. මේ වගේ ඇප්ලිකේෂන් ක්‍රියේට් කරද්දී අපිට කරන්න තියෙන දේ තමයි අපි මෙතනට ගිහිල්ලා මේ add folder to workspace කියලා workspace එකක් හදා ගන්න ඕන. මෙහෙම ක්ලික් කරාට පස්සේ අපිට කියනවා මෙන්න මේ folder එක කියලා. අපි මේ folder දෙක add කරනවා. දැන් මේ folder දෙක තමයි add කරලා තියෙන්නේ. අර වගේ අපි ක්ලෝන් කරපු folders මෙහෙම add කරගනවා. එතකොට මෙහෙම මේ වගේ add වෙනවා. ඊට පස්සේ කරන්නේ මේක workspace එකක් විදිහට save කරනවා. එතකොට workspace එක තමයි load කරන්නේ. මේක close කරොත් workspace එක තමයි close කරන්නේ. workspace එක තමයි load කරන්නේ. workspace එක load කරපුවාම දැන් මේක නම් අපිට projects දෙකයි තියෙන්නේ. දෙක load වෙනවා. ඉතින් අපිට මීට වඩා තියෙනවා නම් ඒ ඔක්කොම ටික අපිට මේක workspace එකට ගන්න පුළුවන්. එන්නේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. එතකොට අපි මේක දෙකක් වුණාට අපිට එක විදිහටම වැඩ කරගන්න. ඉතින් මෙතන terminal එකට ගිහිල්ලා new terminal කියලා click කරපුවාම එයා අහනවා API එකටද client එකටද. ඉතින් අපිට ඕන API එකට දෙන්න පුළුවන්. දෙකක් click වුණා. ඊට පස්සේ අපිට ඕන නම් client එකට දෙන්න පුළුවන්. එතකොට මේ client එකට මේක තියෙනවා API එකට මේක තියෙනවා. ඔය විදිහට අපිට terminal දෙක තියෙනවා. එතකොට මෙතනදිම අපිට මේක run කරගන්න පුළුවන්. මේක run කරගන්න පුළුවන් විදිහට. ඉතින් මේ එතනට ගියොත් එම අර විදිහම තමයි තියෙන්නේ. මොනවත් මේකේ සඳහන් කරලා නැහැ. අපිට දැන් මේ task කීපයක් තියෙනවා. මේ task tick කරගන්නයි ඕනකම තියෙන්නේ. අපි හැමදාමත් back end එකකින් ආරම්භ කරපින්ද ඉස්සෙල්ලාම අපි front end එකේ මේ කොටස හදලා react app එක හදලා ඊට පස්සේ අපි back end එකේ ඉතුරු ටික කරන්න බල back end එකේ ඉතුරු ටික කරලා ඒ ටික හරියට ගියාට පස්සේ අපි ආයි client එකට එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් මම අද ඉස්සෙල්ලාම client එකට මේක පළවෙනි issue එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනට යනවා client එකට ගිහිල්ලා setup react app using create app කියන එක. ඉතින් මම මේක කරන හින්දා මම මේක මාවම සයින් කර ගන්නවා. සයින් කරගෙන මම මේක ඉන් ප්‍රෝග්‍රස් කර ගන්නවා. ඔතන සයින් කරා. මේක දැන් ඕගොල්ලෝ කරනවා නම් සයින් කරන එක්කෙනාව ආන්න ඕන. මාව සයින් කරන්න කියලා කියන්න ඕන. ඉතින් මම එහෙම කරගෙන ඊට පස්සේ මම තවත් එකක් තියෙනවා. මෙතන create react app කියලා තියෙනවා. create react app කියලා search කරපුවාම මෙන්න මේ වගේයක් එනවා. මේකෙ මෙන්න එහෙම getting started කියන එකට යනවා. මෙන්න මේකෙදි npx කියලා දාලා දැන් ඔගොල්ලෝ npm install කරගෙන තියෙනවා නම් ඒකත් install ලා තින්නේ. මෙහෙම දීලා my app කියලා click කරාට පස්සේ මේ my app කියලා folder එකක් හැදිලා ඒකේ මේ react app එක හැදෙනවා. මේක හරිම සරල දෙයක්. react app එකක් හදාගන්න තියෙන දෙයක්. අපි මේක පළවෙනි වතාවට කරන්නේ අපිට මේක ටිකක් අලුත්. ඉතින් මම මේක කොපි කරගන්නවා. කොපි කරගෙන මේ my app කියන්නේ කොපි කරගන්න නෑ. my app කියන්නේ කොපි කරගත්තොත් මේක ඇතුලේ තවත් folder එකක් හැදෙන්නේ. අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක කොපි කරලා මෙතන dot එක තමයි දාන්න තියෙන්නේ. මම Visual Studio Code වලට යනවා. ගිහිල්ලා දැන් හොඳට මතක තියාගන්න මේ API එකේ පැත්තේ නෙමෙයි මෙන්න මේ පැත්තේ තමයි කරන්න ඕනේ. ඉතින් මේකෙදි ඉස්සෙල්ලාම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලාම දැන් ඕනම් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම ඉස්සෙල්ලාම මම git එකෙන්
පුල් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේන් බ්‍රාන්ච් එකේ ඉන්නේ. මෙතන පේනවා ඇති මේන් කියලා බ්‍රාන්ච් එක තියෙනවා. මේන් බ්‍රාන්ච් එකේ ඉන්නේ. අපි ඉස්සෙල්ලාම ඔරිජින් එකෙන් මේන් කියන එක කෙන් පුල් කරගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේක කරගන්නේ දැන් අපේ ප්‍රොජෙක්ට් එක අපි දැන් ක්ලයන්ට් එකේ පැත්තේ තමයි වැඩ කරන්නේ. ක්ලයන්ට් ඉස්සෙල්ලාම අපි ප්‍රොජෙක්ට් එක අප් ටු ඩේට්ද කියලා බලන්න ඕන. දැන් අප් ටු ඩේට් නැති ප්‍රොජෙක්ට් එකක අපි වැඩ කරන්න ගියොත් එහෙම එතන ප්‍රශ්නයක් වෙන හින්දා ඉස්සෙල්ලා අප් ටු ඩේට් එක කරගන්න. එතකොට මොන හරි මේක වෙනස්කම් තියෙනවා නම් ඉතින් ප්‍රශ්න අඩුයි, ප්‍රශ්න වීම අඩුයි. ඒ වගේම තමයි අපි මේ ටාස්ක් එක එකගෙන කරන්නේ. එතකොට ඒකින්ද මේක දැන් ගොඩාක් කල් අරින් නැති හින්දා අපිට මේක වෙන්න පුළුවන් ප්‍රශ්නත් වැඩි. මොකද වෙන කෙනෙක් මේ ෆයිල් එක මෙඩිට් කරොත් තමයි අපිට ටිකක් ප්‍රශ්න ඉන්නේ. අපි ඒක ඒ වගේ ඒවත් රිසෝල් කරන්නේ කොහොමද කියලා බලමු. දැන් ඕක හරි. ඊට පස්සේ මම කරන්න හදන්නේ branch එකක් create කරගන්න ඕන. ඉතින් මම මේකෙදි checkout කරලා branch එකක් දෙනවා. මම මේ branch එක දෙද්දී මට අග්ගාලා අනිත් පැත්තට ගිහිල්ලා බලලා මේ බ්‍රාන්ච් එකේ මොකද්ද තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මම මේ නම ගන්නවා. එතකොට ඒක ලේසි. මම එතකොට මේක මේ මම කරන ප්‍රැක්ටිස් එකක්. එහෙම ඔයගොල්ලෝ කරන්න ඕනේ නැහැ. ඉතින් මේක නම දිග වැඩි නම් කෙටි කරලා ගන්න. ඒ වගේ මෙන්න මේ මේකේ තියෙනවා නම් මොන හරි අංකයක් ඒ අංකෙත් ගන්නවා. ඒ කියන්නේ මේ ෂූ එකේ අංකෙත් එක ගන්නවා. ඊට පස්සේ දැන් මෙතන ස්පේසස් දෙන්න බැහැනේ. ස්පේසස් දෙන්න බැරි හින්දා මම කරන්නේ මේ හැම තැනටම මේ වගේ ඩෑෂ් එකක් දානවා. ඒක අවශ්‍ය නැහැ මේ. එතකොට මටත් තේරුම් ගන්න පුළුවන් මොන ඉෂුව එකේද මේක කරන්න කියලා. ඉතින් මේ ඉෂු එකක් දෙකක් තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. ඉෂුස් ගොඩක් තියෙන ඇප්ලිකේෂන් එක නම් අපි මොන බ්‍රාන්ච් එකේද මොන ඉෂු එකද කරන්න කියලා අපිට කරන්න. ඉතින් බ්‍රාන්ච් එකක් හදා ගන්නවා. ඉතින් මම දැන් මේ බ්‍රාන්ච් එකට ස්විච් වුණා. මේ බ්‍රාන්ච් එකට ස්විච් වෙලා දැන් මට තියෙන්නේ අර ක්‍රියේට් රියක්ට් ඇප් කියන එක දාගන්න. මම ආයතනට ගිහිල්ලා පෙන්නන්න එක කොපි කරගන්න. මේක ඩොට් එක කොපි කරගන්නේ නැහැ. මේ කොපි කරගත්තා. ඊට පස්සේ මෙහෙම තියලා මෙතන ඩොට් එක දෙනවා. ඩොට් එක දෙනවා කියලා කියන්නේ මෙන්න මේ ෆෝල්ඩරය ඇතුළේම ඔක හදන්නයි කියලා තියෙන. ඉතින් සමහරක් මේ readme ෆයිල් එකත් වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නේ. මේ ෆයිල් එකම තමයි අපිට ගන්න ඕන. බලමු කොහොමද කරන්නේ කියලා. මෙහෙම දාලා එන්ටර් කරනවා. එතකොට මෙහෙම එන්ටර් කරාට පස්සේ මෙන්න මෙතන දැන් මේක ඇතුළේම තමයි එයා මේක හදාගන්නේ. මේක ඇතුළෙම මේ අවශ්‍ය ටික හදා ගන්නවා. එතකොට මේ වගේ දේවල් ඉන්ස්ටෝල් වෙනවා. රියැක්ට් එක, රියැක්ට් ඩ්‍රොම් එක, ස්ක්‍රිප්ට් එක වගේ දේවල් ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මම මේක පොඩ්ඩකට පෝස්ට් කරනවා. ඊට පස්සේ අපි අයි පාඩම් පටන් ගන්නවා. දැන් ඒක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. ඉතින් මේකෙදි මේ අන්තිමට මේ ක්‍රිප්ට් එක තියෙනවා. npm start කියලා තියෙනවා. npm build test තියෙනවා. exit තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ start එක තමයි බලන්නේ. ඊට පස්සේ අන්තිමට මේ කියලා තියෙනවා මේ readme file එකක් තිබුණා. එහෙනම් මේ readme file එක readme.old.md කියලා එකක් හදලා එයාගේ readme එකේ අය දාලා තිබුණා. මේ readme එක ගිහුවොත් දැන් මේ react එකේ default එන readme file එක තමයි මේ තියෙන්නේ.
මේකේ ඒ විස්තර තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි npm start කියන එක තමයි ස්ක්‍රිප්ට් එක තියෙන්නේ. අපිට වැදගත් වෙන ස්ක්‍රිප්ට්. ඊට පස්සේ මේ old කියප එකේ තමයි අපි හදපු අපේ ස්ක්‍රිප්ට් එක තියෙන්නේ. ඉතින් අපිට මෙයාගේ ස්ක්‍රිප්ට් එක වැඩ මෙයාගේ backup එක ගැන මේ අපි කරපු එක තමයි දාගන්නවා. අපි ඊට පස්සේ මේ package.json එකේදී මේක හදලා තිනවා බලන්න. start එක react script එක start වෙන්න තමයි මේක තියෙන්නේ. මේක build කරන්න පුළුවන්. මේක එතකොට html යදාල විදිහට public එකේ build වෙනවා. test කරන්න පුළුවන්, eject කරන්න පුළුවන්. ඉතින් අපි ඒව ගැන පස්සේ කතා කරමු. ඉතින් මේ වගේ මේකට අවශ්‍ය වෙන දේවල් ටික install වෙලා තියෙනවා මේකේ. මේ නමත් එක්කම වැටලා තියෙනවා. ඉතින් package.log කියන එක අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේකෙදි මේක කරන කරා නෝඩ් මොඩියුල්ස් කියන එක සාමාන්‍ය අපි දන්නවා නෝඩ් මොඩියුල්ස් ටික. ඉතින් public එකේදී මේ public page එක හැදිලා තියෙනවා. මේකේ මේ logo ටිකයි මෙයාගේ මේ HTML එක හැදිලා තියෙනවා. HTML එකේ title එක තියෙනවා. ඒ වගේම එක element එකක් තියෙනවා. මේ එලිමෙන්ට් එකට ID එක root කියන එලිමෙන්ට් එක තමයි ID එක තියෙන්නේ. මෙන්න මේකට තමයි අපේ ඔක්කොම ප්‍රොජෙක්ට් එකේ අපි හැමදේම දාන්නේ. ඉතින් අපිට වැදගත්ම වෙන දේ තමයි මෙතනදී මේ SRC එක. ඒ කියන්නේ source එක තමයි වැදගත් වෙන්නේ. මේකේ දැන් අපේ පළවෙනි එක මේක අමුතු දෙයක් නෙමෙයි. මේක සමහරක් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒක අපි මකලා දාන්න යනවා. මේකේ අපිට වැදගත් නැත්තම app.js කියන එක. මේ app.js කියලා කියන්නේ මෙන්න මේ react component එකක් කියලා කියනවා. react component එකක් කියලා කියන්නේ react එකේ හැම දෙයක්ම අපිට දාන්න ගියම component එකක තමයි අපි දාන්නේ. මේකෙදි දැන් මෙවවා මේ div තියෙනවා, headers තියෙනවා, image එහෙම තියෙනවා. මේ නිකන් සාමාන්‍ය html වගේ පෙවුනට මේ html නෙමේ තියෙන්නේ. මේ තියෙන්නේ javascript ම තමයි React component වල JSX කියන එක තමයි තියෙන්නේ. JSX කියන එක මෙන්න මේ component තමයි තියෙන්නේ. මේක මේ අපේ සාමාන්‍ය HTML වගේම තමයි වැඩ කරන්නේ. නමුත් HTML ම නෙමෙයි. එතකොට මෙන්න මේ වගේ මේකෙන් තමයි අපේ පළවෙනි file එකේ අදාළ දේවල් run වෙන්නේ. ඒකට අදාළ styling එක තමයි මේකේ තියෙන්නේ, style එක. ඊට පස්සේ මේක අපේ ටෙස්ට් ෆයිල් එකක්. අපි ටෙස්ට් ෆයිල් ගැන තාම දන්නේ නැති හින්දා අපි ඒකගෙන කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙන ග්ලෝබල් ස්ටයිල් එක, يعني index.css එකට තියෙන ස්ටයිල් එක. මේ index.js එකේ මේ app කියලා කම්පෝනන්ට් එක තියෙනවා. මේ app අපි දාලා තියෙන app කියන කම්පෝනන්ට් එක app කියන එක අන්න එතනට තමයි තියෙන්නේ. ඒතකොට මුළු ඇප්ලිකේෂන් එකේම මේන් පාට් එක මෙන්න මෙතනින් තමයි රන් වෙන්නේ. මේක මෙදැයි මේ කැපිටල් අකුරු එකෙන් තියෙනවනේ. මේ දැන් මේ බලන්න මේ එලිමන්ට් එකක් තියෙනවා. මේ දැන් ඇප් කියලා එලිමන්ට් එකක් HTML වල නැහැ. මේක කැපිටල් අකුරු වලින් තියෙන, කැපිටල් අකුරු වලින් තියෙනවා කියන්නේ අපි හදපු කම්පෝනන්ට් එකක් තමයි තියෙන්නේ. ඒතකොට මේක ඉම්පෝට් කරලා තියෙන්නේ මේ ඇප් කියන එකෙන්. ඒතකොට මේ මෙතනට ගියොත් එහෙනම් මේක ඇප් කියලා එක්ස්පෝර්ට් කරලා තියෙනවා. මේක මේ ඉතාමත් සරලයි. මේක ටිකක් වැඩ කරන්න ගියාම මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි හදන කොම්පෝනන්ට් වල දැන් මේක H අකුර කැපිටල් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් අපි හදපු කොම්පෝනන්ට් එකක් ඉම්පෝර්ට් කරපු එකක් තමයි. මේ සිම්පල් වලින් තමයි ඩිෆෝල්ට් HTML වගේ තියෙන එලිමන්ට් තියෙන්නේ. JavaScript එලිමන්ට් නැත්තම් අනිත් අපි හදපු ඒවා තමයි තියෙන්නේ. ඉතින් මේකේ මේ ඇප් කියන එක තියෙනවා. ඊට පස්සේ මේ ෆයිල් අපිට ඉතර අදාළත්වයක් නැහැ දැනට. ඔන්න ඔය විදිහට තමයි මේ ඇප්ලිකේෂන් එක තියෙන්නේ. මේ ඇප්ලිකේෂන් එක අපිට රන් කරන්න පුළුවන්. මේක රන් කරද්දී අපි මෙතන දෙන්න ඕන, මම ඉස්සෙල්ලාම ක්ලියර් කරන්න ස්ක්‍රීන් එක, npm start කියන එක තමයි දෙන්නේ. මේක start කියලා දාලා enter කරනවා. enter කරාට පස්සේ මෙයා මේක මේ ඇප්ලිකේෂන් එක ස්ටාර්ට් කරන්න පටන් ගන්නවා. එතකොට මේකේ
අනිවාර්යෙන් මේ ඉන්ඩෙක්ස් එකේ මේ ඇප් කියන එක තමයි තියෙන්නේ. ඇප් කියන එකේ ඇතුලේ තමයි සිංගල් පේජ් එක මේක ඇතුලේ තියෙනවා තමයි මෙතන රන් වෙන්නේ. බලමු දැන් මේක කොහොමද අපිට පේන්නේ කියලා. ඊට පස්සේ අපි මේක වෙනස් කරලත් බලමු. දැන් මේ වගේ කොම්පෝනන්ට් එකක් ඇතුලේ ෆන්ක්ෂන් එකක් තියෙනවා, රිටර්න් එකක් තියෙනවා. මේ රිටර්න් එකේ හොඳට මතක තියාගන්න ඕන අපිට මොකක් හරි එක එලිමෙන්ට් එකක් තමයි දෙන්න පුළුවන්. දැන් div එකක් නම් මේ div එක div එකයි දිනේ, ඒක ඇතුලේ children element අපිට දාගන්න පුළුවන්. ඉතින් මෙතනදී development server start වුණා කියලා වැටලා තියෙනවා. අපි එහෙනම් අනිත් පැත්තට ගිහිල්ලා අපේ web browser එකට කියලා බලමු development server එක වැඩ කරනවාද කියලා. ඉතින් development server එක වැඩ කරනවා අපේ මේ react app එක තමයි වැඩ කරන්නේ. මේ port එක localhost 3000 තමයි වැඩ කරන්නේ. මෙන්න මේක තමයි අර අරකින් කියලා තියෙන්නේ. ඉතින් ඔය විදියට ඩිෆෝල්ට් වැඩ කරනවා. දැන් අපි මේක වෙනස් කරලා බලමු. මේ විදියටම තියෙද්දි අපි වෙනස් කරලා සේව් කරලා බලමු මේක වැඩ කරනවාද කියලා. දැන් මම මේක රන් වෙලා තියෙද්දිම මේ ඔක්කොම ටික අයින් කරනවා. සරලම දේ තමයි එහෙමදී මේ ටෙම්ප්ලේට් එක අපිට වැදගත් වෙන්නේ නැහැ. අපි මෙතන අපිට H1 එකක් දීලා තියන්න පුළුවන්. Hello world කියලා නෙමෙයි ලියන්න යන්නේ අපි. ටාස් මැනේජ්මන්ට් ඇප් එක පෙක් කියලා තමයි ලියන්න හදන්නේ. පෙලිින්ක්ස් වැරදින ටාස් මැනේජ්මන්ට් ඇප් එක කියලා මම මේක දාලා සේව් කරමු. එතකොට මේක සේව් කරාට පස්සේ සක්සස්ෆුලි කියලා වැටුණා. අපි ආයි පාරක් යනවා. මොකද්ද දැන් අපිට පේන්නේ කියලා බලන්න. දැන් ගියාට පස්සේ බලන්න අපිට පේන්නේ ටාස්ක් මැනේජ්මන්ට් ඇප් කියන එක විතරයි. එතකොට අපි අරකින් හදපු ටික තමයි පේන්නේ. දැන් අපිට මේ අනවශ්‍ය ෆයිල් ටික මකන්න පුළුවන්. අපි බලමු මේ දැන් මේක වැඩ කරන්නේ නැති ඕන් නැති ෆයිල්ස් ටික මකලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඇප්ලිකේෂන් එක අපිට දැන් අපි පළවෙනි ටාස්ක් එකේ ඒකනේ. අපේ පළවෙනි ටාස්ක් එක කරාට පස්සේ අපිට ඒක කමිට් කරන්න පුළුවන්. දැන් මෙතනට ගියාට පස්සේ මේ ලෝගෝ එක එහෙම වැඩක් නැහැ. ඒක අපි තිත් මකලා දානවා. මොකද අපි ඒවා යූස් කරලා නැහැ. අනිත් ෆයිල් නම් කමන්න හැමෝ තිබ්බට ඔය විදිහට ඕක තියෙනවා. දැන් අපේ ටාස්ක් එක හරි. දැන් මේ ටාස්ක් එක හරි ගියාට පස්සේ මම මෙතනට යනවා ගිහිල්ලා සෝස් මැනේජ්මන්ට් එකට. සෝස් මැනේජ්මන්ට් එකට ගිහිල්ලා බලකොහම දැන් මේක එඩිට් කරපු ෆයිල්ස් තියෙන ඔක්කොම ටික git igno ෆයිල් එකත් එඩිට් වෙලා තියෙනවා. මේ ටික එකතු වෙලා තියෙනවා. මේ අලුතෙන් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ git igno ෆයිල් එකට ගිහිල්ලා අපිට එහෙනම් අර කලින් උඩ තිබුණ ටික අවශ්‍ය වෙන එක නැහැ.
සාමාන්‍ය අපි නෝඩ් ඇප්ලිකේෂන් එකට ගත්තේ මෙතනින් කලින් ටික අපිට ඕනේ නැහැ. ඉතින් අපිට ඕන නම් මේ ටික වකලා දාන්න පුළුවන්. දාලම සේව් කර. දැන් git techno ෆයිල් එකේ ඔය විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍යලා තියෙන්නේ. ඉතින් ඒක මං එහෙම හැදුවා. මේක හරි මේ වලුතෙන් ක්‍රියේට් වෙලා තියෙදි readme එකේදී අපිට මේක මේක අපි undo කරනවා. undo කරලා ඒක නැති කළ දානවා. එතකොට බලන්න දැන් අපේ කලින් තිබුණ readme ෆයිල් එකම තමයි තියෙන්නේ. අපිට ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපි ඒ දෙක undo කරලා අරකත් අයින් කරලා දැම්ම. එතකොට ඒක හරි. එතකොට එතන අනිත් ටික නම් අපි අලුතෙන් හැදුවේ. ඉතින් ওই ටික ওই විදියට තියෙනවා. එතකොට මම මේක close කරනවා. මේ job එක close කරලා මම මෙතන දානවා create react එකන නෙමෙයි මේක එන්න ඕන. මේ අපේ API එකට ලියවෙන්නේ. මේකට ලියලා දැන් මේකෙදි නම් අපි මේ ෆයිල් ඔක්කොම අලුතෙන් හැදුවා නේ. නැත්තම් අනිවාර්යෙන් හැමදෙසෙම මෙහෙම ක්ලික් කරලා බලන්න ඕන මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා. සමහරක් කාට අනවශ්‍ය ෆයිල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ ක්ලික් කරලා බලලා තමයි අපි කමිට් කරන්න ඕන. ඉතින් මම මේක කමිට් කරා. කමිට් කරාට පස්සේ දැන් විදිහට ඕක තියෙනවා. දැන් මට තියෙන්නේ මේක පුෂ් කරන්න. ඉතින් මම මෙතනදී දැන් git push origin දැන් origin main කියලා ගහන්න බෑ. main එකට අපිට යවන්න බෑනේ. අපි මෙතෙන්දි අර set කියලා දෙනවා. එතකොට මේකේ ආවෙ නැහැ. අපි බලමු මේ git terminal එක කරගෙන බලන්න. git push original origin මේක set කියලා දෙනවා. එතෙන් දිනවා. දැන් ගොඩක් කලකට මේ අර power shell එක ආවෙ නැහැ. git එකක් ආපුවාම ඒක S අකුර ගහකට පස්සේ මේක එනවා. එතකොට මේක අපි පුෂ් කරන්න යන්නේ. මේකෙදි අපිට වෙන දේවල් දැන් හදලා නැති ඉඳ ඇප්ලිකේෂන් එකේ ඕක කොහොම තියෙනවා. ඊට පස්සේ මෙයාක
පුෂ් රික්වෙස්ට් එක පුල් රික්වෙස්ට් එක හදනවා. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ සයිට් එකට ගිහිල්ලා මේක වැඩ කරන්න හැ. මෙතන ඉෂු එකටත් ගිහිල්ලා ඉෂු එක දැන් මම ප්‍රිවියු එකට දානවා. ප්‍රිවියු එකට දාලා මගේ කෙර ගියාට පස්සේ මේක පුල් රික්වෙස්ට් එකක් ක්‍රියේට් කරන්න තියෙනවා. ඉතින් මේකෙදි දැන් මේක මෙතන දානවා. මේ දැන් අපි ඉස්සරහට මේක මේ විදිහට ඊට වඩා අපිට අවශ්‍ය දේවල් කොහොමද කරන්නේ, ඒ වගේ දේවල් කොහොමද කරන්න කියලා අපි දාන්න බලාපොරොත්තු. ඊට පස්සේ අපි මේක ක්‍රියේට් කරනවා. ඔය විදිහට පුල් රික්වෙස්ට් එක ක්‍රියේට් කරනවා. ඊට පස්සේ මේ විදිහට එයා අප්‍රූව් කරන්න හරි දැන් අප්‍රූව් කරන්න නොකරන්න හරි ඕක ඔය විදිහට යනවා. එතකොට ඔය විදිහට මේක කරනවා. ඊට පස්සේ ඒක මේක ඇප්රූ කරනවා නම් ඊට පස්සේ ඒක ඇප්රූ කරගන්නවා. එතකොට පුල් රික්වෙස්ට් එකක් කරනවා. ওই විදිහට තමයි මේක කරන්නේ. ඉතින් අද පාඩමේදී අපි බැලුවේ කොහොමද අපේ ටාස්ක් මැනේජ්මන්ට් ඇප් එකේ ක්‍රියේට් රියක්ට් ඇප් එක අපි හැදුවේ. ඒක ඉතාම සරල දෙයක්. මේක ලොකු දේවල් අපිට නැහැ. අපි කරද්දි මේක ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි බැක්එන්ඩ් එක කරන්න බලාපොරොත්තු වෙනවා. බැක්එන්ඩ් එකේදී දේවල් කරලා ඊට පස්සේ අපි ආයි පාරක් මේ ෆ්‍රන්ට් එන්ඩ් එකට ගමන් කරන්න යනවා. ඉතින් ඊළඟ පාඩමේදී අපි හම්බෙමු. ඉතින් මේක මම ලයිව් කරන ගමන්ම තමයි මේක රෙකෝඩ් කරේ. මම ලයිව් උගලන්ට දුන්නේ නැහැ. නමුත් රෙකෝඩ් කරන ගමන් මේක කිසිම දෙයක් එඩිට් කරලා නැහැ. මේ විදිහට තමයි මේක කරන්න යන්නේ. ඊළඟ ටියුටෝරියල් වලත් මේ විදිහටම තමයි මේක කරන්නේ. එතකොට අපිට මේක ප්‍රොජෙක්ට් එක කරද්දී මොන හරි වර්ධින තැන් මේ හැම දෙයක්ම උගලන්ට බලා ගන්න පුළුවන්. ඊට ඒකෙන් ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි මේ වගේ පාඩමකින් නැවතත් හමුවෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.